Hi! Welcome to Nithya Beauty Point YouTube channel. If you haven't subscribed to my channel, please click the bell icon and click the bell icon. If you have a FB page, Nithya Beauty Point, like it and click the bell icon. අද මම කතා කරන්න යන්නේ අත්වල සහ පාදවල අනවශ්‍ය රෝම ඉවත් කිරීම ගැන. එහෙනම් මේ ගැන වැඩි විස්තර කතා කරන්න අපි ඉක්මනට වීඩියෝ එකට යමු. මේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම ආරම්භ වෙලා තියෙන්නේ පුරාණ ඊජිප්තු වැසියන්ගෙන්. මේකප් වගේම අනවශ්‍ය රෝම ඉවත් කිරීමත් ඉස්ලාම ආරම්භ කළා තියෙන්නේ ක්ලියෝපැට්‍රා තමයි. ඉතින් ඒ කාලේ හැටියට ශරීරයේ තියෙන සියලුම අනවශ්‍ය රෝම ඉවත් කිරීම තමයි පිරිසිදුකමේ සංකේතය විදිහට සැලකලා තියෙන්නේ. මේ නිසාම කොණ්ඩේ රැවුල් වවාගෙන සිටින අය අපිරිසිදු අය සහ වහලුන් අතරට සීමා වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මීපැණි සීනි ලෙමන් ආශ්‍රිත දේවල් තමයි මේ විදිහට අනවශ්‍ය රෝම ඉවත් කරගන්න යාලා භාවිතා කරලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ වැක්ස් විදිහට ඇවිත් තියෙන මේ වගේ දියුණු වුණ ක්‍රම උපායන් තමයි. අද වෙනකොට අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමේ ක්‍රම ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ත්‍රෙඩින් කිරීම, ට්වීස කිරීම, වීට් කිරීම, රේස කිරීම වගේම වැක්ස් කරලත් මේ විදිහට අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පුළුවන්. නමුත් මේ කියපු හැම ක්‍රමයකින්ම తాවකාලික රෝම ඉවත් කර ගැනීමක් විතරයි කරගන්න පුළුවන්. ඒත් කෙනෙකුට අවශ්‍ය නම් මේ අනවශ්‍ය රෝම පර්මනන්ට්ලි නැති කරගන්න පුළුවන්. මේ සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ලේසර් ට්‍රීට්මන්ට් කිරීම. මෙමගින් වෙනි රෝම කූපවලට හානි සිදු කරලා ඒව නැවත වර්ධනය වැළැක්වීම. අනිත් ක්‍රමය තමයි ඉලෙක්ට්‍රොලයිසින් ට්‍රීට්මන්ට් කිරීම. මෙමගින් වෙනි රෝම කූපවල වර්ධක සෛල විනාශ කිරීම මගින් රෝම කූප නැවත වැවීම වැළැක්වීම. ඉතින් මේ විදිහට ඔයාට අවශ්‍ය නම් ස්ථීර වශයෙන් හෝ తాවකාලික වශයෙන් අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පුළුවන්. නමුත් ඔයා මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ ශරීරයේ රෝම කූපවල වර්ධනයේ ස්වභාවය. ඉතින් කෙනෙකුගේ ගොඩක් අසාමාන්‍ය විදිහට රෝම කූප වර්ධනය වෙනවා නම් මං කලින් කියපු ක්‍රමයන් භාවිත නොකර ડોක්ටර් කෙනෙක් channel කරලා directly ප්‍රතිකාර ලබා ගන්නව නම් තමයි ගොඩක් හොඳ. ඒ මොකද කිව්ව සමහර අයගේ තියෙන හෝමෝන අක්‍රමිකතා pituitary ග්‍රන්ථ, thyroid ග්‍රන්ථ, adrenal වගේ ග්‍රන්ථි ඇතිවන විවිධ ගැටලුකාරී තත්ත්වයන් වගේම ඇතැම් බෙහෙත් වලටත් මේ විදිහට අසාමාන්‍ය රෝම වර්ධනය සිදු වෙන්න පුළුවන්. හරි. දැන් අපි බලමු වැක්ස් කිරීම මගින් අපේ ශරීරයේ තියෙන අනවශ්‍ය රෝම හරි ආකාරව ඉවත් කරගන්නේ කොහොමද කියලා. වැක්ස් කිරීමෙන් වෙන්නේ ශරීරයේ රෝම වල ඇලෙනසුළු ද්‍රාවණයක් ආලේප කර ආවරණයක් භාවිතා කර ඒ මගින් රෝම කූපයේ මූලයෙන් ඉවත් කර ගැනීම. මේ සඳහා අවශ්‍ය වෙන්නේ එම ද්‍රාවණයට අමතරව මෙය ආලේප කිරීමට ස්ටික් එකක් සහ ස්ට්‍රිප් ටිකක් පමණයි. මීට අමතරව අපිට පවුඩර් එකක් ඕන වෙනවා. දැන් ඔයාලා බලනවා ඇති වැක්ස් කරන්න මොකටද පවුඩර් කියලා. මෙතනදී අපි පවුඩර් එකක් යූස් කරන්නේ ඔයාගේ හැමේ තියෙන අනවශ්‍ය තෙල් ඒ පවුඩර් එකට ඇබ්සෝබ් කරගන්න. එතකොට ඔයාට පුළුවන් ඉතාම පහසුවෙන් මේ රෝම කූප හොඳින්ම ඉවත් කරගන්න. දැන් එහෙනම් අපි කොහොමද හරියටම වැක්ස් කරගන්නේ කියලා බලන්න යමු. ඉතින් වැක්ස් එකක් ගෙදරදිම කරගන්න වැක්ස් එකක් සහ ස්ටික් එකක් සහ ස්ට්‍රිප්ස් ටිකක් ඔයාට කොස්මෙටික් ෂොප් වලින් මිලදී ගන්න පුළුවන්. මෙතනදී වැක්ස් වර්ග ගොඩක් තියෙනවා. මම අද පාවිච්චි කරන්නේ කෝල් වැක්ස් එක. මේක රුපියල් 500ත් 600ත් අතර මුදලකට ඔයාට කොස්මෙටික් ෂොප් එකකින් මිලදී ගන්න පුළුවන්. මේකේ ග්‍රෑම් 200ක් අඩංගු වෙනවා. ඉතින් මෙන්න මේ අත තමයි මම අද ඔයාලට වැක්ස් කරලා පෙන්වන්න යන්නේ. ඔයාලට පේනවා ඇති හොඳට රෝම කූප වැවිලා තියෙනවා. අපි එහෙනම් වැක්ස් කරලා බලමු. ඉතින් මම අද වැක්ස් කරන්න මෙන්න මේ පෑස් එකේ එන පවුඩර් එක තමයි යූස් කරන්නේ. මෙන්න මේ විදිහට හොඳට අත පවුඩර් කරගන්නවා. මෙන්න මේ විදිහට හොඳට අත පවුඩර් කරගන්නවා. මේක තමයි අද මම පාවිච්චි කරන වැක්ස් එක. ඒ වගේම මම මේක ඇප්ලයි කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්ටික් එක. මෙන්න මේ විදිහට ඔයාලා ගන්න නැත්නම් හැමතැනම මේක ගෑවෙන්න පුළුවන්.
රෝම වැවිලා තියෙන පැත්තට තමයි අපි මේක ඇප්ලයි කරන්න ඕනේ නැත්තේ. මෙයාගේ රෝම අතේ මෙහෙම මේ පැත්තට තමයි වැවිලා තියෙන්නේ. මම ඒක නිසා ඒ පැත්තට වැක්ස් එක ඇප්ලයි කරනවා. ඔයාලට පේනව ඇති මම වැක්ස් එක ඇප්ලයි කරගත්තා. ඉතින් මේ තමයි වැක්ස් එකට භාවිතා කරන ස්ට්‍රිප්ස්. ඔයාලට මේවා කොස්මෙටික් ෂොප් එකකින් ගන්න පුළුවන්. ලොකු ප්‍රයිස් එකක් වෙන්නේ නැහැ. මට හරියට මේකේ ප්‍රයිස් එක එච්චර මතක නැහැ. මෙන්න මේ විදිහට එකක් අරගෙන මෙහෙම පල්ලේ පැත්තට තමයි අපි ඇප්ලයි කරගත්ත පැත්තට තමයි අත ගන්න ඕන නැත්තේ. මෙහෙම වැක්ස් එක වැක්ස් කරද්දී මේක උඩට අදින්නේ නැහැ කොයි වෙලාවකවත්. එතකොට ඔයාගේ ස්කින් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මෙහෙම ඇප්ලයි කරපු ගානටම තමයි උඩට අදින්න ඕන. මෙන්න මේ විදිහට ඔයාලට පේනව ඇති මේකට රෝම ඔක්කොම ටික ගැලවිලා ඇවිත් තියෙනවා. ඔයාලට පේනව ඇති මෙහෙ කෙස් තියෙනවා. මේ ටිකේ කෙස් ටික ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. හරි, ඉතින් මෙයාගේ අතේ ඉස්සරහ කොටස මම ඔයාලට පෙන්වන්න ඕන නිසා වැක්ස් කරා. ඔයාලට පේනව ඇති අත් දෙකේ වෙනස. මේ අත වැක්ස් කරපු අත, මේ අත වැක්ස් කරපු නැති අත වලට අත් දෙකේ වෙනස පේනව ඇති. ඉතින් මේ වගේ වැක්ස් එකක් අවසානයේ අනිවාර්යෙන් ඇලෝවෙරා ජෙල් එකක් හරි ඇලෝවෙරා මොයිස්චරයිසින් ක්‍රීම් එකක් හරි අනිවාර්යෙන්ම අපේ ස්කින් එකේ ඇප්ලයි කරන්න ඕන. ඉතින් රිවිව් එක අවසන් කරන්න කලින් මෙන්න මේ දේත් මම ඔයාලට මතක් කරන්න කැමතියි. ඉතින් මේ විදිහට වැක්ස් කරලා ඉවර වෙලා ඔයාලා වොෂ් එකක් දාන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අනිවාර්යෙන් සිසිල් වතුර භාවිතා කරන්න. ඒ වගේම මේ වැක්ස් කරපු තැන් මසාජ් කරන්න යන්න එපා. ඒ වගේම සැහැල්ලු ඇඳුමක් ඇඳලා රිලැක්ස් එකේ ඉන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකකින් අපි ආය හමු වෙමු. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එන්නම්. බුදු සරණයි. බයි.